නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඒ වගේම අපි දන්නවා අද වෙනකොට විශාල තර්ජනයක් අපේ රටේ ස්වෛරීභාවයට වගේම අපේ රටේ ස්වාමින් වහන්සේලාට, ඒ වගේම අපේ රටේ ජාතිය වෙනුවෙන්, ඒ වගේම රණවිරුවන් වෙලියෙන් විශාල අභියෝගවලට අපි මුහුණ පාලා සිටිනවා. විජාතික බලවේග මගින් මෙහෙවන රාජ්‍ය නොවන ආයතන බියක් සැකක් නැතුව රණවිරුවන්ට අපහාස කිරීම, ස්වාමින් වහන්සේලාට අපහාස කිරීම, මේ වගේ වාතාවරණයක් අප රට තුළ ඇති කරා. ඒවා සම්පූර්ණයෙන්ම නැති කළ දැම් අපි රණවිරු ඒ ජයග්‍රහණය සමරමින් පෙළපාලි පැවැත්වේ හුදෙක් පෙළපාලියක් පවත්වන්නට ඕන නෙවෙයි. විශේෂයෙන්ම අපේ තරුණ පරපුර, අනාගත පරපුර වෙනුවෙන්, අපේ රට ජාතිය වෙනුවෙන් ඔවුන් තුළ අභිමානයක් ඇති කරන්න. නව ලිබරල්වාදී අදහස් තියෙන ඇමති මණ්ඩලයකින් පිරුණු මේ රජය විසින්, ඒ වගේම විජාතික බලවේග විසින් මෙහෙවන රාජ්‍ය නොවන ආයතන වල ඉන අය විසින්, ඒ අයගේ බලපෑම මත තිබෙන රජයක් මගින් මෙවැනි දේ සිදුවීම පුදුමයක් නෙවෙයි. ඉතින් මේ අයගේ පාලනයක් තිබෙන තාක් තුරු අපිට අපේ රටට මෙවැනි අභියෝග තිබෙන බව, ඇතිවන බව අපි කවුරුත් දන්නවා. මට ඇති වගකීම මම හොඳ ආකාර දන්නවා. හුදෙක්ම ජනාධිපතිවරේ ගෝඨාභය ජනාධිපති කිරීම නෙවෙයි ජනතාවගේ අභිලාෂය, ගරුත්‍ර ස්වාමින් වහන්සේලාගේ අවශ්‍යතාවය, ජාතික සංවිධානවල අවශ්‍යතාවය, මේ රට කෙරෙහි තිබෙන මේ අභියෝගවලට බිය නැතුව මුහුණ දීලා අපි නැවතත් එදා ලබාගත් ජාතික අභිමානය, අපේ රට ස්වෛරීත්වය ආරක්ෂා කිරීම, අපේ රටේ අපේකම ආරක්ෂා කිරීම, අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීම, අපේ උරුමයන් ආරක්ෂා කර ගැනීම කියන වගකීම මට තිබෙන බව මා හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ වගකීම එදා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට ඒ වගකීම බාර දුන්න අවස්ථාවේදී ඉතා භාර ධූර වගකීමක් මා බාරගත්තේ. ඒ වගේම ඔබ වහන්සේලා එතුමන්ලා මට දීලා තිබෙන මේ වගකීම මම හොඳ හැටි දන්නවා. ඒ අභියෝගයන් මට ජයගන්නට පුළුවන් ඇයි කියන විශ්වාසය, තමුන්නාන්සලට ඒ නායකත්වය මට දෙන්න පුළුවන්නේ කියන විශ්වාසය මා තුළ තිබෙන හින්ද තමයි මෙවරත් මම ඒ ඉල්ලීම බාරගත්තේ. Breaking Dr. K.